තියෙ. ආය බොවන් පුංචි දූල පුතාලා හැමෝටම. DP Kids YouTube නාලිකාවට පුංචි දූල පුතාලා හැමෝම සාදරේ පිළිගන්නවා. බනි ඔන්න අදත් අපි ලස්සන පාඩමක් සෝදානම් කරගෙන ආවා. බනි දැන් මේ බලාගෙන ඉන්නේ අද මොනවද මම කියලා දෙන්න කියලා දැනගන්න. මේ ලස්සන පන්ති කාමරය ඇතුලේ එක ශ්‍රේණිය ඉගෙන ගන්න අපේ පුංචි දූල පුතාලට මව්බස පාඩම් මාලාවේ තවත් අලුත් පාඩමක් මං ඔන්න සෝදානම් කරගෙන ඉන්නේ. අපි බලමු මේ පාඩම මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ මම සෝදානම් කරගෙන තියෙනවා කොටුවක්. පුතාලට පේනවා ඇති. අද අපි මොකද්ද මේ කරන්න හදන්නේ? මෙන්න මා පැස්ටලුත් සෝදානම් කරගත්තා. බනීට හිතන්න පුළුවන්ද මොකද්ද කරන්න හදන්නේ කියලා? හා මම කියලා දෙන්න. අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද අපි සීමාවක් ඇතුළත පාට කරන්න කියලා. ඒ කියන්නේ සීමාව කියන්නේ මොකක්ද? එහෙම නේද හිතුවේ? මේ බලන්නකෝ. දැන් මේ විදිහට අපිට මේ A4 එකේ ඔන්න කොටුවක් අපි ඇඳගෙන තියෙනවා. අපි දැන් පාට කරන්න ඕනේ පුතේ මේ කොටුව ඇතුලේ විතරයි. අපිට බෑ මේ කොටුවෙන් පිටත නැත්නම් මේ කොටුවෙන් එළිය පාට කරන්න. එතකොට දැන් සමහර පුංචි දූල පුතාලා ඉන්නවා හරිම කලබලෙන් එක දිගට පාට කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ සීමාව ඇතුලේ පාට කරන එක හරියට කරන්න බැරුව යනවා. ඔන්න එහෙනම් දැන් බලමු කොහොමද අපි සීමාව ඇතුලේ නැත්තම් මේ විශාල රූපයක සීමාව ඇතුළත පාට කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමුද පාට කරලම. ඔන්න මන් තෝරගත්තා කහ පාට. අපි එහෙනම් මෙන්න මේ විදිහට කොටුව ඇතුළත එක පැත්තකට වෙන්න පාට කරනවා. හැබැයි දැන් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. එහා මෙහා ගෑවෙන්න බෑ. බලන්නකෝ එකම පැත්තට ලස්සනට මේ විදිහට අපිට පාට කරගන්න පුළුවන්. අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. මේ සීමාවෙන් එළියේ නැත්තම් මේ කොටුවෙන් එළිය අපිට පාට කරන්න බෑ. මේ වගේ වැඩක් කරනකොට අපි හොඳට ඒ වැඩේට අවධානය දෙන්න ඕනේ. බනිත් දැන් බලාගෙන ඉන්නේ කොහොමද මේ සීමාව ඇතුළත විශාල රූපයක් අපි පාට කරන්න කියලා. ඔන්න පුංචි දුවේ පුතේ දැන් අපි මේ සීමාව තුල පාට කරන එක නැත්තම් මේ කොටුව තුල පාට කරන එක අවසාන හරිය තමයි තියෙන්නේ. දැන් බලන්නකෝ ඔයාලා පාට කරද්දී එකම පැත්තර තමයි පාට කරන්න ඕනේ. නැත්තම් සමහර දූල පුතාලා මං අර කලින් කිව්වා වගේ චිත්‍රයක් පාට කරන්න දුන්නොත් හරියම කැත විදිහට තමයි පාට කරන්නේ. දැන් මෙන්න මේ විදිහට අපිට පුළුවන් සීමාව තුල ඒ කියන්නේ චුට්ටක්වත් එහා මෙහා යන්නේ නැතිව පාට කරගන්න. දැන් ඔයාලට පේනවා නම් හරියට පාට ගෑවිලා නැති තැන් නැත්තම් අර සුදු පාට පේන තැන් ඒව උඩින් නැවත වතාවක් පාට කරගන්න පුළුවන්. හැබැයි අපි අර කලින් පාට කරපු පැත්තටම තමයි පාට කරන්න ඕනේ. නැත්තම් හැමතැනම ගෑවෙනවා. පුංචි දුවේ පුතේ අපි විශාල රූපයක් සීමාව තුල පාට කරගෙන අවසානයි. දැන් පුංචි දූල පුතාලටත් පුළුවන් ගෙදරදි මේ විදිහට කොටුවක් අම්මට හරි තාත්තට හරි කියලා ඇඳගෙන මේ විදිහට සීමාව තුල පාට කරන්න. ඔන්න පුතේ මම තව දෙයක් ලෑස්ති කරගත්තා.
ඔන්න ඒ දෙය මං කියනා පුංචි දුල පුතාලට ගෙදරදි කරන්න කියලා. අපි බලමුද මොකක්ද කියලා. මේ තියෙන්නේ විශාල වෘත්තයක නැත්නම් රවුම් හැඩයක්. අපිට පුළුවන් මෙන්න මේ රවුම් හැඩයත් අපි මේ සීමාව තුල පාට කරා වගේම නැත්නම් මේ කොටුව තුල පාට කරා වගේම මේ රවුම් හැඩයත් පාට කරන්න. හැබැයි පුංචි දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඕනේ මේ රවුමෙන් පිටත පාට ගෑවෙන්න බෑ. හරි. ඔන්න බණි එහෙනම් මම කියලා දුන්නා විශාල සීමාවක් තුල පාට කරන්න කොහොමද කියලා. අපි එහෙනම් ඊළඟට බලමුද අපිට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. පුංචි දුල පුතාලත් ආසාවෙන් ඉන්නේ. ඔන්න පුංචි දුවේ පුතේ මං ඔයාලට කියලා දුන්නා කොහොමද අපි විශාල රූපයක් සීමාව තුල පාට කරන්න කියලා. බණි ඔන්න දැන් මං ඊළඟට කියලා දෙන්න හදන්නේ පුංචි ඔයාලගේ වැඩ පොතේ අභ්‍යාසයක්. හැබැයි ඒ වැඩ පොතේ අභ්‍යාසයෙන් පුතේ අපිට කියලා දෙන්න පුළුවන් කුඩා රූපයක් කොහොමද අපි සීමාවක් තුල පාට කරන්නේ. දැන් පුංචි දූල පුතාලා දන්නවා සීමාව කියන්නේ මොකක්ද කියලා. මොකක් හරි අපිට රූපයක් දීලා තියෙනවා නම් පුතේ අපේ රූපේ ඇතුළත විතරයි පාට කරන්නේ. ඒ රූපයෙන් පිටත අපි පාට කරන්නේ නැහැ. එහෙනම් පුංචි දූල පුතාලගේ වැඩ පොතේ මෙන්න මේ අභ්‍යාසයේ තියෙන පිටුව පෙරලා ගන්නකෝ. හරි. අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. සීමාව තුල පාට කරන්න. හැබැයි විශාල රූපයක් නෙමේ කුඩා රූපයක් නේද? හරි. දැන් මෙතන තියෙනවා පුතේ එක පේලියක රූප හතර ගාණි. මං පුංචි දූල පුතාලට හරියටම කොහොමද අපි කුඩා රූපයක් සීමාව තුල පාට කරන්න කියලා මේ හැම එකකින්ම එක රූපේ බැගින් පාට කරලා කියලා දෙන්න. පුංචි දූල පුතාලා හොඳට අහගෙන ඉන්න ඕනේ, බලාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ පුංචි දූල පුතාලට අවස්ථාව තියෙනවා ඔයාලගේ වැඩ පොතේ මේ අභ්‍යාසය කරන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ කුඩා කොටුව පාට කරන්නේ. දැන් මං අර විශාල කොටුව පාට කරද්දි කිව්වා හැම තැනම පාට කරන්නේ නැහැ නේද? අපි එක පැත්තකින් පටන් අර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට රටාවකට තමයි අපි පාට කරන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ රූප ටික පාට කරන්නේ කියලා. මේ විදිහට පටන් අරගෙන ඔන්න අපි බොහොම පරිස්සමින් තමයි පාට කරන්න ඕනේ. නැත්තම් එහා මෙහා ගෑවෙනවා. හරි. ඔන්න බලන්නකෝ පුංචි දුවේ පුතේ පාට කරනකොට අපි ඒ රූපේ ඇතුළත විතරයි පාට කරන්නේ. ඒ වගේම තමයි රූපෙන් එළිය ගෑවෙන්නේ නැහැ. රූපේ ඇතුළේ හිස්තැන් තියෙන්නත් බෑ. ඔන්න මම එක කොටුවක් පාට කරලා පුංචි දූල පුතාලට මේ රූප ටික පාට කරන විදිය කියලා දුන්නා. එහෙනම් අපි දැන් මේ සරුංගලයක් පාට කරලා බලමුද? හරි. පුංචි දුවේ පුතේ අපි සරුංගලයක් සීමාව තුල පාට කරා. අපි බලමු ඊළඟට අපිට මොකද්ද පාට කරන්න තියෙන්නේ කියලා. ආ ඔන්න අපිට ඊළඟට තියෙනවා කුඩා රවුම් ටිකක් නේද? ඔන්න මම එක රවුමක් පාට කරන විදිය පෙන්නනවා. පුංචි දූල පුතාලා හොඳට බලාගෙන ඉන්න.
පුංචි දුවේ පුතේ අපි රවුමත් සීමාව ඇතුළත පාට කරා ඊළඟට මොකක්ද තියෙන්නේ ලස්සන මලක් නේද එහෙනම් අපි මේ මලකුත් පාට කරලා බලමු ඔන්න මම පුංචි දූල පුතාලට මෙතනදි මේ එක රූපයක් පාට කරලා පෙන්නලා දෙන්නේ කොහොමද නිවැරදිව කුඩා රූපයක් සීමාව තුල පාට කරන්න කියලා එහෙනම් අපි මේ මල පාට කරලා බලමු පුංචි දුවේ පුතේ මම මලේ පෙති ටික නම් පාට කරගත්තා ඔන්න මම මලේ මැදරවුම පාට කරන්නයි හදන්නේ හරි ඔන්න මම මලේ මැදරවුමත් පාට කරගත්තා මෙන්න මේ විදිහට පුළුවන් පුංචි දුවේ පුතේ කුඩා රූපය සීමාව තුල පාට කරන්න දැන් මේ අභ්‍යාසය පුංචි දුල පුතාලගේ වැඩ පොතේ තියෙනවා ඔන්න ඔයාලට ගෙදරදි මේ වැඩ ටික කරන්න පුළුවන්. එහෙනම් පුංචි දුවේ පුතේ ඔන්න මම අද පාඩමින් කියලා දුන්නා විශාල රූපයක් කොහොමද සීමාව ඇතුළ පාට කරන්නේ ඒ වගේමයි කුඩා රූපයක් කොහොමද අපි සීමාව ඇතුළ පාට කරන්නේ කියලා. බනි දැන් බනිටත් පුළුවන් නේද කුඩා රූපයක් සීමාව ඇතුළ පාට කරන්න විශාල රූපයක් සීමාව ඇතුළ පාට කරන්න. හරි. එහෙනම් බනි ඔන්න දැන් අපි මේ සූදානම් වෙන්නේ අද දවසේ පාඩම අවසන් කරන්න. තවත් රසවත් අලුත් පාඩමකින් පුංචි දූල පුතාලා හමු වෙනතුරු පුංචි දූල පුතාලා හැමෝටම ආයුබෝවන්.